ආයුබෝවන් සුබ උදෑසනක් හරිදේ හරියට කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමග මම සප්නවංශික කුරුප්පු ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත IMF තුන්වන වාරිකයත් ලංකාවට 18 වෙනි 19 වෙනි සහ 20 වෙනි වතාවටත් IMF යන්න වෙයිද අද ටෙලිවැකියෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති විස්තීරණ මූල්‍ය පහසුකම් වැඩසටහනේ දෙවන සමාලෝචනය අවසන් කර තිබෙනවා. ඒ අනුව තුන්වන ණය වාරිකය ලෙස තවත් ඩොලර් මිලියන 336ක් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිතයි. ණය වාරිකය ලැබුණත් මෙරට ආර්ථිකය තවමත් ඇත්තේ අවදානමක බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති වැඩසටහනේ දෙවන සමාලෝචනය අනුමත කර තිබෙනවා. ඒ අනුව මෙරට ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීමට තවත් ඇමරිකානු ඩොලර් මිලියන 336ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ක්‍රියාත්මක කළ වැඩසටහන යටතේ මෙරට කාර්යසාධනීය ශක්තිමත් වී ඇති බවයි මූල්‍ය අරමුදල පවසන්නේ. එසේ වුවද ආර්ථිකය තවමත් අවදානමට ලක්ව ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ථාවරය වී ඇත්තේ. දිගුකාලීන විභවයන් අනාවරණය කරගෙන ව්‍යුහාත්මක අභියෝගවලට මුහුණ දීම සඳහා බලධාරීන් තම උත්සාහය සමග ඉදිරියට යා යුතු බවයි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජියෝ කමුරා සඳහන් කර ඇත්තේ. වෙළඳාම තවදුරටත් ලිහිල් කිරීම සඳහා ප්‍රතිසංස්කරණවලට ප්‍රමුඛත්වය දීම, රාජ්‍ය ව්‍යවසායන්හි කාර්යක්ෂමතාවේ වැඩි දියුණු කිරීම, ශ්‍රම වෙළඳපොළේ ස්ත්‍රී පුරුෂ පරතරය අඩු කිරීම සහ දේශගුණික අවදානම් අවම කිරීම වැනි නිර්දේශද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ක්‍රියාත්මක කළ වැඩසටහනේ දෙවන සමාලෝචනය අනුමත වීමේ ජයග්‍රහණය ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට සහ සියලු ශ්‍රී ලාංකිකයන්ට සෞභාග්‍යමත් අනාගතයක් සුරක්ෂිත කිරීමට අපගේ කැපවීම පිළිබඳ සාක්ෂියක් බවයි විදේශ අමාත්‍ය අලිසබ්‍රි පවසන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වෙනි වාරිකය නිදහස් වීම සහ ජාත්‍යන්තරයටත් දේශීය වශයෙන්ොත් අපේ රටේ ආර්ථිකයේ ගොඩනැගීමේ සාර්ථකත්වය පිළිබඳ සහතිකය ලබා දීම සිදු කළා. අපි නිවැරදි තීන්දුව ගත්තා. අපි අදත් ඒ වෙනුවෙන් පෙනී හිටිනවා. ඒ ගත්ත තීන්දුව නිවැරදි කියන එක අද සංඛ්‍යාත්මකව සහ මහපොළවේ යථාර්ථය යන ඔප්පු වෙමින් පවතින. අපි ණය ප්‍රතිවගත කරන වැඩසටහනේ අවසාන අධිරේ දැන් ඉන්නේ. ආචාර්ය හර්ෂ සිල්වා මැතිතුමා ඊයේ දිනේ අනුමත වීමට නියමිතව තිබ්බ විධායක මණ්ඩලයේ සාකච්ඡාවට පෙර කියනවා මේ අනුමත වීම සිදුවේ එක හොඳයි. ඒ අනුමත වීම සිදුවෙන්නේ ශ්‍රී ලංකාව බැඳුම්කර හිමියන් සමග ඇති කරගන්නා අහිතකර එකගතා මතකය. අපි කිසිම අහිතකර එකගතාවයකට ගමන් කරලත් නැහැ. කිසිම අහිතකර එකගතාවයකට එකඟ වෙන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉඩ ලබා දෙන්නේත් නැහැ. අපේ ණය හිමියන් අපිට එහෙම බලපෑමක් කරලත් නැහැ. නැවත අපේ රටේ ආර්ථිකය පිළිබඳ අවිනිශ්චිතභාවයක් ඇති වෙන්නේ නැහැ. අපිට මේ මාර්ගය හැර විකල්ප මාර්ග නැහැ. ඔවුන් පිළිගත්තා. විශේෂයෙන්ම 2023 ඩිසැම්බර් වෙනකොට ප්‍රමාණාත්මක සාධක සියල්ල අපි අපේ ඉලක්ක සම්පූර්ණ කරලා තිබුණා කියලා එක තිතා වැදගත්. අපි තා දුෂ්කරව මේ ඉලක්ක සම්පූර්ණ කරගන්න වැඩ බලන සභාපතිතුමා කෙන්ජි ඔකමුරා මැතිතුමා ප්‍රකාශය පැහැදිලිව කියලා තිබුණා. අපි බලාපොරොත්තු ඉලක්ක අපි 2023 මැද වෙද්දි ධනාර්ථිකයක් 3% ධනාර්ථිකයකට ගිහින් තියෙනවා කියලා ඍණාර්ථිකයේ කියලා. IMF තුන්වන වාරිකය ලැබීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව පළ කළ අදහස් දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් තුන්වෙනි වාරිකය අනුමත කරලා තියෙනවා රටේ ආර්ථිකය ගොඩනගා ගන්න. මේ IMF වැඩසටහන සහ රටේ ආර්ථික ප්‍රතිපත්ති ඉදිරියට යන්න ඕන අපිට වගකීමක් තියෙනවා. සර්ප්ලස් එකක් අපේ ප්‍රාථමික ගිණුමේ ශේෂය ධනාගේ හැමතිස්සෙම තියාගන්න ආර්ථිකයේ සුබවාදී විදියට ගෙන. මේක දිගටම ගියත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තුන්වෙනි වාරිකය ඉතින් IMF කියන එකේ සල්ලි නෙමෙයි ප්‍රශ්නේ. IMF කියන එකේ තියෙන්නේ යෝජනා. ඒ යෝජනා රටට ගෝචරයි. ඒ යෝජනා ක්‍රියාත්මක නොවීම හින්දා තමයි රට මේ තත්ත්වයට වැටුනේ. IMF එකේ කියන්නේ විනිවිද පේන ටෙන්ඩර් කරන්න ඕනේ. මම කියන්නේ පළවෙනි අපේ වැරද්ද පොති කරපු ඒවා අතයට එකම ආයෝජකයකට ලබා දීමනේ විවෘත වුණේ නැහනේ. එතකොට යටිමඩි ගැසීම් හොරකම් වංචා දූෂණ සිද්ධ වුණා. අද ජනාධිපති වික්‍රමසිංහට හැකියාව තිබෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වෙනි වාර්කිය ලබා ගන්න. මේකේ ජයග්‍රහණය කළ තියෙන්නේ ජනතාව. ආර්ථික යුද්ධ දුන්නොත් සියලුම යුද්ධ ජයග්‍රහණය කරනවා. මේ කියපු අයට අවස්ථාව දුන්නාම සේලයින් නෙමෙයි ඒගොල්ලන්ට වතුරු බින්දුවක් බොන්න බැරි තත්ත්වයක් තමයි තිබ්බේ. ඉතින් මේ අවස්ථාවේ සේලයින් එක රටරම දීලා මේකෙන් තමයි ඉදිරියට යන්න පුළුවන් වන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ
කියන හැම දෙයක්ම මේගොල්ලෝ පිළිගත්තා. නමුත් අනිත් පැත්තෙන් IMF එක රාජ්‍යකරණය හා වංචා දූෂණය අවම කරගන්න වෙනුවෙන් කරපු කියපු දේවල් ඒවා කරලා නැහැ. තාම හොරකම වෙනවනේ. තාම වංචාව වෙනවා. මේ දූෂිත පාලකයන් පළවා හරින්න නැතුව මේ රට ගොඩ දාන්න බෑ. IMF එක උපකාර ලැබුණත් මොකද වෙලා තියෙන්නේ? රට එකතන පල් වෙනවා. කේන්ද්‍රි ගාල වැඩක් නෑ IMF ප්‍රතිපත්ති විරුද්ධව. කේන්ද්‍රි හඬවල වලින් ප්‍රතිඵලයක් නෑ. මෙතන දැන් මේ ගොඩක් අයට තේරෙන්නේ නෑ. ලෙඩා හිටිය අමාරුවේ ලෙඩාව ගෙනාවා රෝහලට, ගෙනල්ලා දැම්මා ඔපරේෂන් තියටර් එකට, දාලා දැන් ගැහුවා හිරිවැටෙන බේතක් ගැහුවා. දැන් හිරිවැටෙන බේත ගහපු නිසා ලෙඩා හිතනවා දැන් අසනීපයක් නෑ හොඳයි කියලා. ලෙඩේ පාවිච්චි කරලා කෑල්ලක් ගලව ගන්න තමයි රනිල් වික්‍රමසිංහ IMF එකයි ලෑස්තිනේ. ඒ සමේ වාරිකේ ලැබීම සම්බන්ධින ඒ බොරු සතුට ආර්ථිකය ගොඩ යනවා කියලා ප්‍රදර්ශනය කරමින් මේ කරන බොරු තවත් කරන්න එපා කියන එක අපි කියනවා. උගුලෙන් උගුලට මේ රට ගමන් කරනවා කියන එක අපි අවධාරණය කරමු. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 522 වැනි ටෙලිවැකිය. IMF 3 වැනි වාර්ෂිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 336ක් ලබා දෙන බවට වන සහතිකය ඊයේ මධ්‍යම රාත්‍රියේදී ලැබුණා නේද? ඇමරිකානු ඩොලර් මිලියන 336ක ණයක්. මේ අනුව IMF එක අපට දැන් ඇමරිකානු ඩොලර් බිලියන 1ක පමණ ණය ලබා දීලා තියෙනවා. හොඳේ, තව ඇමරිකානු ඩොලර් බිලියන 1.9ක් ඉදිරි කාලවලදී වාර්ෂික වශයෙන් ණය ලැබෙන්න නියමිතයි. දැන් මුලින්ම මතක තියාගමු අපි මේ IMF එක ළඟට ණය ගන්න ගිය පළමු අවස්ථාව නෙමෙයි. හොඳේ, මේ පාරත් 1000 වතාවක් IMF එක ළඟට ණය ඉල්ලගෙන ගිහින් තියෙනවා. 1000 වතාවක්. හොඳේ, ණය අරගෙන තියෙනවා. ඔබ දන්නවා අද වන විට රට ඇතුළෙන් සහ රටට පිටින් අරගෙන තියෙන සම්පූර්ණ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 100 පැනලා ඉවරයි. හොඳේ, දැන් ඇමරිකානු ඩොලර් මිලියන 336ක් මීට එක් වෙනවා. ඒ කියන්නේ අපේ ණය කන්දට එක් වෙනවා. හරිය, ඔබම හිතන්ට නිදහසින් වසර 76ක් පිරෙන තැනත් 1000 වතාවක් IMF එක ළඟට ණය ඉල්ලගෙන යන්ට වුණු පාලකින් සෙට් එකක් එක්කයි අපි මේ තව අලුත් අනාගතයක් ගැන හිතන්ට යන්නේ. හොඳේ, ඔබට තේරෙන්නේ නැද්ද අපට වඩා ඉතා පහළ ආර්ථිකයක් තිබුණු ජපානේ, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, තායිලන්තේ වගේ රටවල් අද තියෙන තැනයි අපි ඉන්න තැනයි අතර වෙනස අහසට පොළොව වගේ කියලා ඔබට හිතෙන්නේ නැද්ද? මේ දැනුත් හුදු දේශපාලන බලය සහ ඡන්දය ඉලක්ක කරගනිමින් අමුම අමු බේගල් ඇදබාන ආණ්ඩුව මහා සැහැල්ලු රටක අප ජීවත් වන බව පෙන්වන්නට උත්සාහ කරනවා. මේ දවස්වල අපේ රට හරි සැහැල්ලු තැනක තියෙනවා කියලා පෙන්වන්නට තමයි මේ උන්දලා උත්සාහ කරමින් ඉන්නේ නේද? යථාර්ථය අතිශය භයානකයි කියලා පෙන්වන්නෙත් රටේ මූල්‍ය තත්ත්වයේ පිළිබඳව ඉහළම වගකීමක් දරන ආයතන දෙකක්. හොඳේ, එකක් තමයි මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, අනික මහා බැංකුව. හොඳේ, මේ දෙගොල්ලන්ගෙම වාර්තා අරගෙන බැලුවම රට තියෙන්නේ මහා භයානක තැනක. මේ දේශපාලඥයෝ කියන සැහැල්ලු තැන නෙවෙයි. මේ ආයතන දෙකේම පසුගිය වාර්තා සලකනකොට මොන තරම් භයානක තැනකද අපි ඉන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. හරිය, මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිකුත් කරලා තියෙන 20/24 මුල් කාර්තුවේ වාර්තාවට අනුව, 20/24 මුල් කාර්තුවේ වාර්තාවට අනුව අපේ රටේ සමස්ත ණය කන්ද ඇමරිකානු ඩොලර් බිලියන 100.18යි. 100.18 බිලියන. හොඳේ, හරිද? රුපියල් වලින් නම් රුපියල් බිලියන 30,354යි. රුපියල් කෝටි වලින් නම් වඩා ලේසි තේරුම් ගන්නටනේ. රුපියල් කෝටි වලින් නම් අපේ ණය කිව්වොත් ඔබට සිහි නැති වෙන්න පුළුවන්. හොඳේ, රුපියල් කෝටි 30,35,400කට වැඩියෙන් අපි ණයයි. රුපියල් කෝටි 30,00,000. හොඳේ, 35,400කට වැඩි අපේ ණය. මේ මුදල් අමාත්‍යාංශ කාර්තු වාර්තාවේ මෙහෙමත් තියෙනවා. ණයවලට පොලිය ගෙවීම. හොඳේ, ඒකට කියන්නේ ණය පොලිය ගෙවීම කියලා. ඒකත් ඇමරිකානු ඩොලර් බිලියන 6.4කින් වර්ධනය වෙලා තියෙන්නේ. කොහොමද ගාන? ඇමරිකානු ඩොලර් බිලියන
එකක විතර ණයක් සම්පූර්ණයෙන් හම්බ වෙනකොට අපි ඇමරිකානු ඩොලර් බිලියන 6.4 විතර ණය පොලි ගෙවන්න තියෙනවා. හොඳේ ඇමරිකානු ඩොලර් බිලියන 12ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කර ණය කන්දක් ගෙවන්න තියෙනවා. මේ මාසේ අගවන විට ඇමරිකානු ඩොලර් මිලියන 500ක විතර ස්වෛරීත්ව බැඳුම් කර වාරිකයක් ගෙවන්න තියෙනවා. හොඳේ ඔය එක්සත් රාජධානියේ HSBC බැංකුව, හොංකොං HSBC බැංකුව, රීග්ස් ජාතික බැංකුව, ING බැංකුව, ඕස්ට්‍රේලියාවේ එෆ්සෙන් බැංකුව, එක්සත් රාජධානියේ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව, අර්ථ මේ ආදී බැංකු සහ මූල්‍ය ආයතන රැසකින්ම ඩොලර් මිලියන ගාණක් අරගෙන අපි ඒව ගෙවන්න තියෙන වෙලාවක්. මේ මහා ගිනි කන්ද උඩ අපේ ජනතාව හිටගෙන ඉඳද්දි තමයි අවුරුදු 50ක් 60ක් රට පාලනය කළ මේ දේශපාලන නඩය තව තවත් ණය ගන්න ගමන් මහා සැහැල්ලු බොරු කතා කියමින් ඉන්නේ. හොඳේ ඇත්තටම ලෝකයේ අපටත් වඩා පසුපසින් සිටි රටවල් ගොඩ ගියේ අපනයනේ වැඩි කරමින්, සංචාරක කර්මාන්තය දියුණු කරමින්, දූෂණය, අක්‍රමිකතා හා වංචා නාස්තිය නැති කරමින්. හොඳේ එහෙම තමයි රටවල් බොහෝ වෙලාවට ගොඩ ගියේ. හරිය බලන්න අදත් අපේ රටට එන්නේ 125කට අඩු සංචාරකින් සංඛ්‍යාවක්. හොඳේ තායිලන්තයට 160-170 පැනලා සංචාරකින් යනවා. තායිලන්තයේ වීසා ෆ්‍රී කරද්දි, ඒ කියන්නේ වීසා ගාස්තු නැතිව රටට එන්න ඉඩ හදද්දි අපි සංචාරකින්ගෙන් ඩොලර් කොල්ල කරන ක්‍රමයක් හඳුන්වලා දුන්නා නේද? මේකට වීසා කොල්ලේ කිව්වත් කමක් නැහැ. ඔය මේ ළඟදී හඳුන්න දුන්න VFS ගේම හොඳේ, ඒ අනුව වීසා ගාස්තුව ඩොලර් 75යි. සේවා ගාස්තුව රදාල ආයතනයට ඩොලර් 18.0 ගාණක්. හොඳේ, ඒ වගේම පහසුකම් ගාස්තුව ඩොලර් 7.27. මේ එකතුව ගත්තහම ඩොලර් 170ක් විතර මේ රටට එන සංචාරකයේ ගෙවන්න ඕනේ ඩොලර් 50ට තිබ්බ වීසා ගාස්තුව. හොඳේ, ඩොලර් 50ට තිබ්බ වීසා ගාස්තුවර තමයි මේ වැඩේ දුන්නේ. දැන් හිතන්නකෝ, වීසා ෆ්‍රී තායිලන්තයට යයිද, ගාන අඩු මාලදිවයිනට යයිද, ඉන්දියාවට යයිද, සිංගප්පූරුවට යයිද, එමත් නැත්නම් අපේ රටට යයිද කියලා. හොඳේ, මේ දූෂිත ගේම් තියෙන තාක්, මේ හොරා කෑම තියෙන තාක් මතක තියාගන්න, මේ හොර නඩේම ඉන්න තාක් අපි 18 වතාවටත් 19 වතාවටත් IMF නොගියොත් ලෝක පුදුමයක් කියලා අද ටෙලිවැකිය ලියලා තියෙනවා. ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති මින් නිමාවට පත්වනවා. හමුවෙමු මධ්‍යහන 12ට. ඔබට සුබ දවසක්. රටේ ලෝක සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.